කොච්චර ලස්සන වුණත් මොකක් හෝ අඩුවක් දැනුණා නේද? ඒ තප්පර පහ ජීවිත කාලේ පුරාවටම ඒ විදිහටම වුණොත් අපිට ඇහෙන දේවල් වලට පුළුවන් අපි දකින දේවල් වලට පණක් දෙන්න. අපි කියන දේට පුළුවන් අපි දැකපු දේ තවත් කෙනෙකුගේ හිතේ මවන්න. හැබැයි ඒ අභියෝගයේ ජයගෙන ජීවත් වෙන්න පුළුවන් කියන එක ඔප්පු කරපු කට්ටියකුත් ඉන්නවා. බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනයේ වැඩ කරන අපි හැමදාම උදේට වැඩට එන්නේ හරිම ප්‍රබෝධයෙන්. අනිත් අය වගේම ආගම සිහි කරලා ජාතික ගී බ්‍රැන්ඩික්ස් ගීතය ගායනා කරලා තමයි අපි දවස පටන් ගන්නෙ. විවිධ අවශ්‍යතා ඇති හැම කෙනෙක්ටම එකලෙස ගෞරව කිරීම කියන සාරධර්මය නිසා අපිට කතා කරන්න බැරි වුණා කියලා කිසිම වෙනසක් දැනෙන්න බ්‍රැන්ඩික්ස් ආයතනයේ කවුරුත් ඉඩ තියලා නැහැ. ඔහු මුලින්ම බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධ වුණේ බොහොම බයෙන්. තමන්ට යාළුවෝ නැති වෙයිද කියන බය ඔහුගේ හිතේ තිබුණා. ඔහු වගේම තවත් අය මෙතන වැඩ කරනවා කියලා දැනගත්තට පස්සේ ඔහු කලමනාකාරීත්වෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේ අය එකතු කරලා වෙනම කණ්ඩායමක් හදන්න කියලා. ඔහුගේ ඉල්ලීමට ආයතනයෙන් අවසර ලැබෙනවා. අපි වැඩ කරන්නේ එක පවුලක සහෝදර සහෝදරියෝ වගේ. මෙතන ඉන්න හැමෝම අපි වගේම අය නිසා අපිට හොඳින් සන්නිවේදනය කරන්න පහසුවක් වෙලා තියෙනවා. මෙතන ස්වාමියා හා බිරිඳ දෙන්නම සේවය කරන අය ඉන්නවා. දරුවන්ට උගන්වන්න ආසාවෙන් වැඩ කරන අයත් ඉන්නවා. ඒ වගේ ගොඩාක් දෙනෙක් මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. දෙදස් 2019 වසරේ රසදිය මංගල්‍යයේදී මේ අය එක්ව ඉතාමත් සංවේදී නර්තනාංගයක් ඉදිරිපත් කරනවා. ඒක නරඹපු බොහෝ දෙනා කඳුළු සලනවා වෙනුවට පුටු වලින් නැගිටලා ඔවුන්ගේ ඒ ධෛර්යයට ගෞරව කරනවා. අදටත් ඔවුන් අපි වගේම හිනා වෙනවා. අපි වගේම අදහස් උමාරු කරගන්නවා. ඔවුන්ගේ කතාව අදටත් ඔවුන් අපිට කියනවා. ඇහුම්කම් දෙන්න. මේ ඔවුන්ගේ කතාවයි.